පසුගිය දින දෙක තුළ ලැබුණු අධික වර්ෂාපතනයත් සමග කළුගඟේ අතුකඟාවක් වන කුඩාගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමකට ළඟා වී තිබෙනවා. මේ අතර කළුගඟ රත්නපුර සහ පුටුපවුල ප්‍රදේශවලින් අවදානම් මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කුකුලේගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විටත් විවෘතව පවතින අතර ඉන් තප්පරයට ඝන මීටර 100ක ජලධාරිතාවයක් කුඩාගඟ වෙත මුදා හැරෙනවා. මේ හේතුවෙන් කුඩාගඟ පිටර ගැලීම නිසා බුලත්සිංහල මොල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල ඇටමගස් සහ කරල් දැක්මයන ප්‍රදේශවල මාර්ග පහත්බිම් සහ නිවාස ජලයෙන් යටව පවතිනවා. බුලත් සිංහල මොල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වුණේ. මේ වන විට කළුගඟේ ජලමට්ටමද ඉහළ යාම හේතුවෙන් බැල්ලපිටිය, අඟුරුවාතුට, කඳන, රැටියල් ආදී ප්‍රදේශවල පහත්බිම්ද ජලයෙන් යටවී පවතිනවා. ගින්ගඟද බද්දෙගම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. අත්තනගලු ඔයද දූනමලේ ප්‍රදේශයෙන් පවතින්නේ අවදානම් මට්ටමකයි. මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායෑමේ අනතුරු ඇඟවීමේ නියතනය ඊයේ රාත්‍රියේ සිට යළි දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්වලට නායෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේ. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරි සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලිගොඩ සහ ඇලපාතේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිර 3 යටතේ ප්‍රතිමේ රතු නිවේදන නිකුත් කරන ලැබුව අතර මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, එල්පීටී, නෙළුව සහ නාගොඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කළුතර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුකුමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ වරකපොල, යටියන්තොට, දැරණියගල, බුලත්කොහපිටිය, රුවන්වැල්ල සහ දෙහිඔවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, අතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල, රත්නපුර, නිවිතිගල, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිර 2 යටතේ අවධානයෙන් සිටින නිවේදන ක්‍රියාත්මක වන අතර ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, දොඩංගොඩ, පාලින්දනුවර සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ ගලිගමුව, කෑගල්ල සහ අරණා කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මාතර දිස්ත්‍රික්කයේ අතුරුලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අධිර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය ක්‍රියාත්මක කරනවා. මේ අතර පැවති අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදු වූ පළමු මරණය කළුතර ගොරකදුව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් ඊයේ පස්වරුවේ මෙලෙස සොයාගෙන අතර එම තැනැත්තා මේඝාතැන්න ගොරකදුව ප්‍රදේශ අධිංචි 32 වැනි පුද්ගලයෙක්. මේ අතර බස්නාහිර සහ සබරගමු පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් අද මිලිමීටර 75ක පමණ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන පුළුවන්. ඊට අමතරව සැසු ප්‍රදේශවල හවස් කාලයේ සහ රෑ කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. පසුගිය දින දෙක හා සංසන්දනය කරද්දී අතරම අද සිට එම තත්ත්වයේ අධික වැසි තත්ත්වයන්ගේ අඩුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ මාසේ 20 වෙනිදා පමණ වන තෙක් වැසි සහිත ස්වභාවය පවතිවි, විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට. ඒ අනුව විටින් විට වැසි එම ප්‍රදේශවල බලාපොරොත්තු වෙන්න පුළුවන් මෝසම් කාලගුණික ලක්ෂණත් සමගි. විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතරහරා හම්බන්තොට දක්වා වරලට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවලත් හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. දසතු නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25. දසතු නිවුස් ඔස්සේ දවසේ දසතු පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසතු YouTube නාලිකාව subscribe කරන්න.